विकसित रहत। विकसित प्रेम पकुरु पियुम ओबे पायत ओडिबी गियादेन अतिकुलयत अद मट पिटु पायन मगे सुंदुरु लांदुने मगे सुंदुरु लांदुने। विकसित रहत। අයිබෝවන් සුබ සැන්දහවක් ප්‍රාර්ථනා කරනවා හැම දිනටම. අද විකසිත රැහතේ අපේ හමුවීම ජීවිතේ අපේ මුණ ගැහෙන අය අතරේ අමතක වෙන අය ඉන්නවා, අමතක කරන්න බැරි අය ඉන්නවා. මොනතරම් මග හැරුණත් නාමිකව හරි අපේ මතකේ ඉන්න උදවියේ ඉන්නවා. එහෙම අය අතර යුග යුග ගණනාවක් තිස්සේම කියවුණු, ලියවුණු, මතක් වුණු නමක අයිතියක් ඇති කෙනෙක් තමයි අද විකසිත රැහතෙන් අපේ හමුවීමට ඉඩ හදාගන්නේ. යුගයක් රසවත් කරපු ගීත රචකයෙක් මේ ප්‍රවීණ ගුවන්විදුලි වැඩසටහන් නිෂ්පාදකවරයෙක්, ප්‍රවීණ ගීත රචකයෙක්, ඒකම ප්‍රචාරක නිලධාරිවරයෙක්. හඳමාමා ළමාපිටියෙන් පටන් අරගෙන කලාවට පිවිසිලා පහු කාලයේදී ඒ කලාවම ලිවීමේ කලාවෙන් පොහොසත් කරපු ගීත රචකෙක්. ඔහුව හඳුනා ගන්න මේ ඔහු ලියු ගීත කිහිපයක්. සුනු දිනයේ මට නොතේරෙයි දැස පැවසු රහස ආදරී ඔබේ දැසයි මගේ ඔබ හට පවසන්නට සෙව්වෙමි තසර පුරා පෙර මග බල බල සිත සිත ඉන්නෙමි ඔබ මුණ ගැසෙන තුරා ඔබ මුණ ගැසෙන තුරා සුපි පින මලකින් රොන් රස බීමත් ni
திருத கத்தரே திய பார உபத சுந்தரே மகே ஹத ஆதர சயுரே பாதன்னிமுத்து பாதபாமி நிமுத்து விகசித ரேஹத ඔබේ මගේ ජීවිත කතාවේ මිහිර පාදවපු ගීත රචකයා හේමශ්‍රී දල්විස් අයිබෝන් ඔබට අයිබෝන් ඉනුෂා කොහොමද ඔහෙ ඉන්න ඔබේ ජීවිත කතර දැන් ඔහෙ ඉන්නවා කියලා කිව්වට මේ කාලෙත් ගීත ලියනවා අපෝ අද දෙකයි මොලේ කියනකම් ලියනවා වාසනාවක් වෙනම නගරන්ට අපි කැමති එහෙම ගීත ලියනවා මොකද ඔබතුමාලා ලියපු ගීත තමයි අපි ඉපදෙන්නත් කලින් ඉඳලා ලියපු ගීත තමයි අද අපිත් ප්‍රියකරන ගීත බවට පත් වෙලා තියෙන්නේ මේ හැම දෙයක්ම අපි කතා කරන්න සූදානම් කොල්ලු පිටියේ කොඩි ගහයට ඉපදුණු කෙනෙක් ඔව් කොළඹ කොට්ටේ කොඩි ගහයට මං කොල්ලු පිටියේ කොළඹ කොට්ටේ කියන්නේ මොකද්ද කොළඹ තුන හරක කොළඹ එක මේ හැටක් මඟ පත්වරේ යැත්තේ මට මම උපන්නේ කොල්ලු පිටියේ නෙල්සන් පතුමාවතේ දැන් තියෙන අදලියක මන්දිරයේ ඒකට පිටිපස්සේ පාරේ. ඉතින් එහෙම ඉඳලා ජීවිතේ ගොඩනගා ගන්න මම කරුණාරත්න බේසකර මහත්මයාගේ ළමා වැඩසටහන මගේ යාළුවෙක්ගේ මාර්ගයෙන් ගියා සරස්වති. සරස්වති. ඒ සරස්වති මණ්ඩපෙන් මම සින්දු කියන්න ගියේ. මට සින්දු කියන්න බෑ. නමුත් යන්තම් යන්න. මට කතා කරලා කියනවා මේ කරන්න පුළුවන් රස්සාවක් ඉගෙන ගන්නවා. නමුත් සින්දු කියනවට වඩා නරකද මේ මං කන්නා විදිහේ සින්දු කියන්න ඉගෙන ගත්තා කියලා. මට එතකොට මොලේට ආවා මේකත් හොඳ දෙයක්. ඊට පස්සේ කියනවා ටොකු අයිනවා. සාහිත්‍ය පොත් කියනවා භාෂාව හොඳට හදාරනවා ඒ පැත්තට මේ පැත්තට වචන ලියන්න හුවමාරු කරන්න ඉගෙන ගන්නවා දන්නේ නැති දේ මගෙන් අහනවා ඉතින් එහෙම ඉගන්නේ ඉතින් ඒ ආභාෂය තමයි මේ අවුරුදු 80ක් වෙනකම් මට තියෙන්නේ ඒ ආභාෂයේ වැරදීමක් උනේ නැහැ ජීවිතේ හරියාමක් මිසකම ඒ නිසා ගුරා පෙන්නපු මග හෙලි කරගත්ත ගෝලයා අද වෙනකොට මේ විද්දි ගීත 4000කට වැඩි ඔව් මං අවුරුදු 15 දී ගීත ලියන්න ගත්තා ඉතින් එහෙම ලියලා ලියලා තාමත් ලියනවා මගේ අත් දෙකයි මොලේ තියනකන් පණ තියනකන් ලියනවා හැබැයි පුතේ එකක් කියන්නම් මම මේ අලුත එන ගායක ගායිකාවන් දොස් කියනවා නෙමෙයි ඒගොල්ලෝ ලියන වචන මට ලියන්න බෑ මොකද ඔව අන්තිමට මට මේ ලියපු නමත් නෑ මමත් නෑ ඒකයි වෙන්නේ ලියපු නමත් නෑ ඔබත් නෑ මමත් නෑ ඒක නැති කරගන්න බැරි හින්දා මම ලියනවා. එහෙම වෙන්නත් බෑ මොකද ගුරුතුමා මුලදිම අවවාදයක් දුන්නා නේ. ඔව් ඔව්. භාෂාව හොඳට ඉගෙන ගන්න, සාහිත්‍ය කියවන්න, පොත්පත් කියවපන්. ඒකනේ. ඔව්. එහෙම ඉතින් කියවපු කෙනෙක්ට බාල වචන ලියනවා කියන එක හරිම අමාරුයි. ඒකනම් ඇත්ත ඉතින්. අපි යමු පාසලට. මහබෝධි විද්‍යාලයට ගිහිල්ලා ඉංග්‍රීසි විෂය නැති නිසා ගියා ආනන්දෙට. ආනන්දෙට. ආනන්දි තමයි ඉගෙන ගත්තේ හුඟක් විෂය. මොකද උගන්නපු ගුරුවරු සාහිත්‍ය සම්බන්ධ එක හාමුදුරු කෙනෙක් තමයි සාහිත්‍ය තෙන්නේ. ඒ ආපුවම අර ශෝභන තිසර තන කියලා කියනකොට කොල්ලෝ හිනා වෙනවා. කවියක් නේ. මොකද උඹලා හිනා වෙන්නේ? බල්ලෝ ආවනම් ඉගෙන ගනිල්ල. එහෙමයි කියන්නේ. ඒ කියලා ඒ හාමුදුරුට ඔකුව අහිනවා. ඉතින් මොනව කරන්ද දුක් විඳලා ඉගෙන ගත්තා. හැබැයි දන්නේ නැති දෙයක් ගිහිල්ලා අපේ හාමුදුරනේ ඔව්. අපේ හාමුදුරනේ මේකේ තේරුම ඉඳපන් කොල්ලෝ මං කියලා දෙන්නම් කියලා කියලා දෙනවා ඉතින් ඒ වගේ තමයි කරනවත් මම බෙස්ස කරත් මොනාරි කිව්වොත් එන කරුවයි මේක කොහොමද අර්ථයෙන් ඕක අද කී දෙනෙකුට ගන්න පුළුවන් දන්නේ ඒ පැත්තට ගන්නවා මේ පැත්තට ගන්නවා උඩට ගන්නවා යට ගන්නවා ඔවා තමයි අර්ථය එහෙමයි මට කිව්වේ ඔබතුමා මේ පිස්සුවෙන් වගේ ගීත රචනාවලට ආදරය කරපු ගීත රචකයා කවුද කරුණාරත්න බෙස්සේ අබේසේකර මාත්‍යානේ දැන් ඒ තරම් ආදරය කරපු දුක් කියන්නේ නෑ නමුත් කරුණාරත්න බෙස්සේකරගේ ආභාෂය වෙනයි එයාගේ සින්දු ලියන ක්‍රමය වෙනයි. ඉතින් අනිත් අයට ඒ විදිහට එයා විනාඩි ගානකින් එක සින්දුව ඉවර කරනවා. විනාඩි ගානක් කියන්නේ නැහැ තප්පර ගානකින්. ඒ කියලා බලනවා මේ විනාඩි තුනක් ගියේ නැන්නේ මට මේක ලියන්න. සම්සෙත් ඉගෙන ගන්නවා ළමයෝ ඉගෙන ගන්නවා. ඔහොමයි කියන්නේ. ඉතින් ඒ තත්ත්වයට තමයි මාව ගෙනාවේ කරුණාවත් ආදේශය. ළමයාත් හොඳට ඉගෙන ගත්තා. උදාහරණ ගණනාවක් තියෙනවා. එහෙම විනාඩි ගණනාවෙන් ගීත ලියපු. ඔව්. දැන් මමත් අසරණයි ගීත 4000කට වැඩි පිරිසක් කොහොමද මම මේ විදිහට ඔබට ලං කරලා දෙන්නේ ඒ නිසා ගීත කිහිපයක් විතරයි අද අපිට තෝරා ගන්න අවසර තියෙන්නේ ඒ අතර මුල්ම ගීතය අපි තෝරා ගන්නේ මාලිගාවත්ත මහල් නිවාසයේ ඔබ උඩුමහලේ ඉන්නකොට යටමහලේ හිටියා හේමපාල පෙරේරා මහත්මයා අපේ ඇස්පෙන්නේ යට අන්ද කෙනෙක් ප්‍රවීණ බටනලා වාදන ශිල්පියෙක් එතුමගේ මුණගැහිමත් එක තමයි මේ ගීතේ නිර්මාණය වෙන්නේ ආචාර්ය සුජාතා තනාර යනවා දවසක් දා එතුමා මුණ ගැහෙන හේම්පාල පෙර මහත්මයාව මොකද වුනේ ඉතින් ඉතින් එයා සුජාතා අහලා කියනවා හේම්පාලගෙන් මේ හේම්පාල සින්දුවල් ලියා ගන්න ඕනේ හේම්පාල මොකද කරන්නේ අයියෝ ඉතර දුර යන්නේ මොකද අර උඩ ගෙන ඉන්නේ හේමන්තරේ ගිහිල්ලා ලියා ගන්න ඉස්සුව
ආපුවම සුජාතගේ මං ඇහුවා මේ ඇයි සුජාතා මට හෙමස්සේ අම්මා ගැන සින්දුවක් ලියන්න දෙයි කියලා මං දැන් බැලුවා ආ කමන්නයි සුජාතා ඉඳගන්න කියලා හැබැයි පුතේ මේ කතා කරනවා මට යන්න සිද්ධ කරන්න එපා විනාඩි 5ක් ජී නැහැ මට ওই සින්දුව ලියලා දෙන්න දුනු කෙයියා මලක් වගේ දුරට පැනිනවා වැට කෙයියා මලක් වගේ සුවඳ ඉතින් ඕව සුළු වැඩයි ඉතින් අර ඉගෙන ගත්තයින් පස්සේ ඕවා බයි හඩ් කරනවා ඒකයි අන්න ඒකයි වැඩ දන්න කෙනාට ඉතින් ඒක සුළු වැඩක් හැබැයි ඉතින් අහගෙන ඉන්නකොට තමයි ඔක අමාරු අපිට ඒක අපූර්වත්වයක් වෙනවා මේ ගීතේ නිර්මාණුනේ කොයි කාලෙද ආ පොඩ් දැන් අවුරුදු 30කටත් වැඩි නම් හිතන්න විනාඩි 5න් ලිව්වට අවුරුදු 30ක් තිස්සේ තවමත් පවතින ගීතයක් බවට පත් වෙන්න ඔහුගේ ලිවීමේ ගුණය මොනතරම් උදාහරණයක්ද අපි ගීතේ රස විඳිමු මේ ආචාර සුජාතා අත්තනායක ගී හඬ ගීපද හේමශ්‍රී දල්විස් සංගීතවත් කළේ වි හේමපාල පෙරේරා අම්මාවරුන් ජීවන සුවය සදනවා හැබැයි ඉතින් ඒ ගුණ සෙනෙහසේ තරම කියන්න අපිටත්
හොඩිය අකුරු මදි. මේක අපිට දැනුණට ඔබතුමානේ අපිට ලියලා දුන්නේ. ඔව්. මේක අහන්න ඉනුෂා මන් තාම හොඩි පොතට අකුරු එකතු කරන්න ලෑස්ති වෙන්නේ. මොකද හේතුව අම්මයි ಗುಣ කියන්න බෑ. ಗುಣ කදම්බයක්. මහා සත්ව සාගරය හා සමානයි අම්මයි කියන්නේ. ඉතින් මට අකුරු මදින්ද අකුරු මදි කිව්වේ. පුළුවන් නම් අකුරු ටිකක් එකතු කරලා දෙන්න මගේ හොඩි පොතට. එච්චරයි මට කියන්න තියෙන වෙන මොනවද? ඔබතුමාට ඉතින් අකුරු මදි නම් අපගේට කොහොම අකුරු ඔය කොහෙන් හොයන්නද? මේ තරම් ගීත ගණනාවක් ලියපු ගීත නම් ඕන තරම් ලියන්න පුළුවන්. හැබැයි පවතින ගීත. පවතින ගීත වෙන්න ඕන. අවුරුදු ගානක් යුග යුග ගානක් මෙතුමා එනවා ඔබට කිව්වට පස්සේ ඔබෙත් තිබුණු උනන්දුව ප්‍රතිචාරය අපිට හරි සතුටක්. විකසිත රැහත ඒ බමරෝ පෙම්මල අතහැරලා ඔබ යන්නේ වෙනමල් සොයලා ඔබ යන්නේ වෙනමල් සොයලා ඒ බමරෝ පෙම්මල අතහැරලා ඔය හද පතාල ආමි මට දෙල්ල දෙහිනියේ ඔබෙ පෙම් දයා දේ ඔබෙ පෙම් දයා දේ කෝ කඳුළු ගඳක නැවි පිහිනල් පවා පතල්නේ ඔබෙ පෙම් දයා දේ ඔබෙ පෙම් නේ මල් පිපුනා මේ සතර දීගන් රණ මොනරිය රංග දේවි ප්‍රේම මధుර වසන්ති නේ මල් පිපුනා මේ සතර දීගන් නමනරිය රංග දේවි ප්‍රේම මధుර වසන්ති සුදු සඳර ගලන ගංගාවේ පිහිනා සුදු සඳර ගලන ගංගාවේ පිහිනා සිහිනේ විමානේදී හමු වෙන්න ඕන සඳෙන්තව චුපු සඳ කුදාවේ සඳෙන්තවසු පුසඳ කුදාවේ නලංගනయ్యෝ යා මගේ සුපෙම් කතාවේ නලංගනయ్యෝ යා මගේ සුපෙම් කතාවේ මදු සඳෙන්තවසු පුසඳ කුදාවේ මදු සඳෙන්තවසු පුසඳ කුදාවේ පුංචි පුතේ පුංචි තුවේ ඉපදුන සිරි ලක්තිවේ පුංචි පුතේ පුංචි තුවේ ඉපදුන සිරි ලක්තිවේ ආර්ය කුල ගෙවමූලවේ ආර්ය කුල තාලයේ ලස කාලයේ ගෙවමූලවේ මා ඈත බවේදී මතකද හමුව ඒ කාලය ආයේ ඔබට සීවේවා මා ඈත බවේදී මතකද හමුව දේවියේ ඔබේ දැසේ ලැබුම් ලබසුවසේ හැමදාසෙපෙන් ඉන්නමි හැමදාසෙපෙන් ඉන්නමි ඔබේ නිල දැසේ වැඳීම සිටින්නම් ඔබේ නිල දැසේ වැඳී මා සිටින්නම් මගේ මල් කුමාරී ජීවේ සදා කල් මගේ මල් කුමාරී ඉපදී දන ගාවිදට ඇවෙදී විද දරුවා ඉල්ලා හැඬුවට දෙන්නේ කොහොමද ආයන හඳ කලවා රාග ක්ලේශ මොහේ මානේ බැඳිති විඳිති ලොව අවමානේ විකසිත
රැහත අපි මේ ගීත අතරේ බිග් මාස්ටර්ගේ හඬයි ජේ.ඒ. මිල්ටන් පෙරවාගේ හඬයි රස විඳින්නේ. තව ගීත ගණනාවක් තියෙනවා. ඒ අතරේ ගීත කිහිපයක් විතරයි මේ විදිහට මම ඔබට ලං කළේ. අල්හාජ් මොහිදීන් බිග් මාස්ටර් හිටියේ අරින් ඩල්විස් මහත්මයලගේ ගෙවල් පැත්තේ. එකම පාරේ. මොකද උනේ මේ හමුවීම කොහොමද වෙන්නේ? හමුවීම කියන්නේ මම ඒ වැඩ ඇරලා යන්නේ ගුවන් විදුලි මං එතකොට මම වැඩ ඇරලා යන්න ඕනේ ඒගොල්ලෝ දොරකොඩින් මහ පාරනේ එතන ගිහිල්ලා අපේ ගෙදරට යන්නේ يعني හැමදාම කතා කරනවා මාස්සෙන් නම් කිය කියන වැඩ ඇරලා යන්නේ මහන්සියනේ පස්සේ පහුවෙන්ද බලනකොට දොරට ගහනවා කවුද එක්කෙනෙක් මම නානවා අර වැඩ කරන ළමෙක් හිටියා මාත්‍යා කවුද කිරිකාරය ආවිල්ලා කිව්වා බලනකොට මොයිදින් බෙ කොල්ලා දැන් නැන්නේ කිරිගෙනල්ලා දොරකොඩ කියලා යනවා මංසා පස්සේ ඕ මං එළියට ටවල් එක පිටින් ඇවිල්ලා අයියෝ මාස මොකද මේ ඒක මොනවද මේ කිරිකාරයා මං කිව්වා ඒක මොකද්ද කිරිකාරයා නේ මාස මේ පාන්දර ඇවිල්ලා කිරිකාරෙක් ඉන්නේ කිරිටි කාරගෙන මාස පාන්දර ආවම කොල්ලා හිටන්නේ නැති කිරිකාරයා ආවයි කියලා මේ මල්ලේ මම ඒට ඉන්දියාවේ යනවා මං කිව්වා හරි ඉතින් ඉන්දියාව ගියාම මට මොකද තමයි යනවා කොයි ඉන්දියාවේ ගිහින් එන්න හොඳ සපසකී මිතුරු කතා බහ නෙමේ ඔව් ඊට පස්සේ නම් කියනවා මල්ලේ මට අද සින්දු ටික කියලා දෙන්න මල්ලි සින්දු දෙකයි තියෙන්නේ කිව්වා ආ මං එන්න මාස යන්න ගහන්න වැඩ ඇරලා හතරට මං ගෙදර ගියා මෙයා ඉන්නවා මග සරම ඇඳලා බඩක් තෙල්දී මල්ලි කොහෙද යන්නේ මං කව ගෙදර යන්නේ මාස ගෙදර ගිහින් එන්න ඇඳුම් මාරුව නෑ මල්ලි මේක ලියලා දීලා යන්න කිව්වා පස්සේ කරපැඩේ හාන් කියලා ඉඳගත්තා මේ සින්දු දෙකයි ගිය පොමිණේ අන්තිමට මං නැගිට පෑයකම ආරකට පස්සේ සින්දු 20ක් ඒ සින්දු තමයි දැන් ඔයා ප්‍රචාරය කරුවේ මේ එකතුව එදෙන් ඔය වගේ දේවල් තියෙනවා මේ ඉනුෂා දැන් ඉන්දියාවට යන නියමිත වෙලා තිබුණු මාස්ටර්ට මේ හින්දි තනුව වලට සිංහල සින්දු ඕන කරා. ඔව්. ඒ නිසා තමයි මේ විදිහට හේමශ්‍රී මහත්මයාට ආරාධනා කරන්නේ. ගීත 20ක්. පැය කීයකින්ද? පැයකින්. නිර්මාණය කරන්න හැකියාව ඇති අය ඇති. හැබැයි අර ඒ හැකියාව ඇති අය නිර්මාණය කරන දේවල් පවතින එක පිළිබඳව තමයි අපිට ප්‍රශ්න කරන්න සිද්ධ වෙන්නේ. ඒ ප්‍රශ්න කිරීම ළඟ මෙතුමා ඉහලින් සමත් වෙන කෙනෙක්. මේ ගීත ප්‍රචාරය කරනකොටත් අහගෙන ඉන්නකොටත් ඔබතුමා ගැන හොයමින් කතා බහ කරනකොට මේ ගීත ලියලා තින්නෙත් එතුමාද? සමහර පුදුමයටපත් වෙනවා. ඔව් ඔව්. එතනදී සමහර ගීත තියෙනවා ඔබතුමාගේ අයිති වුණාට වෙනත් නම් තියෙනවා. නම් තියෙනවා. දැන් මගේ ප්‍රේම කීර්ති ඩල්විස් කියනවා ප්‍රේම කීර්තිගේ ඒවා හේමශ්‍රී ඩල්විස් කියනවා. වාසගම ළඟ නිසා. ඒක හින්දා වෙලා තියෙන වැඩේ. මොකද සින්දුවක් ලියන්නේ ඔච්චර තප්පර ගානක් යන්නේ. ඔය මොයිනිත් බෙක්ලට සින්දු දෙනකොට නුෂා එකක් තියෙනවා හින්දි වචනෙට හින්දි විදියටම ලියන්න ඕනේ. අකුරු දෙක එන්න ඕනේ. නැත්නම් මේ මම සට් කියන්න අමාරුයි. මොකද අපේ භාෂාව මේ මම සච්චර හතුරවන්න දන්නේ නැහැ. දැන් ඔයා කිව්වේ ඔය හදපතලා මේ මට දෙන්න දෙහිණියේ. ඒක හින්දි කියන්නේ ජබු ජබු බහාර ආයේ ඒ කේල් මුස්කුරායේ. මුජෙ තුම් යාද ආයේ. මම බැලුවා දැන් මුජෙ තුම් යාද ආයේ. මල්ලේ ඒ විදියටම ඕනේ. හරි. මුජෙ තුම් යාද ආය අනිත් පැත්තට හරි ඔබ පෙම්දා යාදේශිය. එහෙමයි ජීවිතය හැදුනේ. හින්දි මාරු කරන විදියනේ. මේවා ඉතින් ඕන මේ වැඩකාරයෙක්ට ඉතින් බොරු බෑනේ වැඩකාරයාට ඒකයි වෙලා තියෙන්නේ. අන්න ඒකයි. එහෙම වැඩකාරෙක් තමයි අද විකසිත රැයතේ හම්පේ හමුවීමට මේ ඉඩ හදාදෙන්නේ. සිංහල ගීත හින්දි තනු වලට ලියනවා කියන එක ඒ තරම් ලේසි නෑ. ඒක හරි අමාරුයි. ඔව්. නමුත් අර පුරුද්ද තියෙන පළ පුරුද්දනේ. අන්න ඒ විදිහට හින්දි තනු වලට සිංහල පද එකතු කිරීම ළඟ හැමෝම සමත් නොවුනත් එහෙම සමත් වුණු කිහිප දෙනෙක් හිටියා. ඒ අතර ඔබතුමා අර උමතුවෙන් ආදරය කරපු කනරත්න අබේසේකර මහත්මයා. ඒ මග ගියපු හේමශ්‍රී ඩල්විස් මහත්මයාත් එතන සමත්. අපි දැන් මේ බිග් මාස්ටර්ගේ හඬ ළඟ නතර වෙන සූදානම් මාස්ටර් ගැන කතා කරපු වෙලාවෙ. සුන්දර ගලන ගංගාවේ පිහිනා සුදු සඳර ගලන ගංගාවේ පිහිනා සිහිනේ විමානේදී හමු වෙන්න ඕන සුදු සඳර ගලන ගංගාවේ පිහිනා සුදු සඳර ගලන ගංගාවේ පිහිනා
නක්ලසින් මගේ ජීවන කුටියේ පහනක්ලසින් මගේ ජීවන කුටියේ සොඳරිය පමණයි තනියට හිටියේ සොඳුරිය පමණයි තනියට හිටියේ දේව දුවේ මුව හසරෙලි පානා සුදු සඳරැස් ගලන ගංගාවේ පිහිනා සුදු සඳරැස් ගලන ගංගාවේ පිහිනා සහකාරිය කර කිරුල පලංගා සහකාරිය කර කිරුල පලංගා ගෙන එමි සුදු මගේ නිවසට කැඳා ගෙන එමි සුදු මගේ නිවසට කැඳා Siri Deviye Gata Sura Sepagena Sudhu Sandaras Galan Ganga Vepina Sudhu Sandaras Galan Ganga Vepina Sihine Vimane Di Hamu Venna Ona Sudhu Sandaras ගලන ගංගාවේ පිහිනා සුදු සඳරැස් ගලන ගංගාවේ පිහිනා විකසිත රැහත සුදු සඳරැස් ගලන ගීතයේ නිර්මාණය වෙලා කොයි තරම් කාලයක්ද අපු මං හිතන්නේ දැන් අවුරුදු 25 ඒකත් වැඩි ඇති අදරන් ජනප්‍රියයි ඔව් කොහොමද හැංගීම දැන් එහෙම ලියපු ගීත එකක් දෙකක් නෙවෙයි ගීත බහුතරයක්ම ඔබ ලියපු ගීත හරි ජනප්‍රියයි. ඒක ඉතින් අසන්න තමයි දන්නේ ජනප්‍රියයි. මේ නැද්ද කියන එක? අසන්න එක විදිහට අපි දන්නා එක. එහෙමනම් ඒක පිළි අරගෙන උත්තරයක් දුන්න? නෑ මම පිළිගන්නවා. මම කියන්නේ නෑ මම ආවල් ගීත රචකයා මෙච්චර ගීත ලියලා තියෙනවා අනේ මේ මාව පිළිගන්න එහෙම කියලා වැඩක් නෑ. පිළිගන්න මිනිහා පිළිගනි. නොපිළිගන්න මිනිහා නොපිළිගනි. ඒක දස්සයක් නෑ මට. එහෙම නොකියන තරමට තමයි අපිටත් පිළිගන්න හිතෙන්නේ. හරි. දැන් මේ ගුවන් විදුලියට එන්න අවස්ථාවක් ලැබුණානේ. ළමා පිටියටත් ආවා. ඉන්පසේ රස්සාවක් විදිහට ගුවන් විදුලියට එන්න හදනකොට අම්මනම් උනන්දු කරා කැමැත්ත දුන්නා. කැමැත්ත දුන්නා. තාත්තා කැමති වුණේ නෑනේ. තාත්තා කැමති. මොකද මේ ගුවන් විදුලිය රස්සාවට ඇවිල්ලා කරන්න නෑනේ. තාත්තා කිව්වේ මේ ඉගෙන ගන්න කලාකාරෝ කියන්නේ හිඟන්න ඕයි කියලා. ඉතින් ඒක ඔප්පු වෙලා තියෙනවා නෙත් නේ කලාකාරෝ හිඟන්න ඕයි කියනවා. හිඟන්නොම නෙමෙයි කලාකාරෝ මේ සත්මාල් ප්‍රසාද ගහගෙන ඉන්නේ. මොකද මම ලිව්ව සින්දුව ඉනුෂා කියුවයි කියන්නකෝ. ඔයා එක වේදිකාවක නෙමෙයි වා කියන්නේ. වේදිකා 100ක කියයි. නමුත් මට එදා දුන්නේ තුට්ටු දෙක විතරයි මයිගාව ඉතුරු වෙන්නේ. අරගොල්ල හම්බ කරනවා. හම්බ කරලා මට ගෙනල් දෙනවද? අනේ උඹ මේ සින්දු ලිව්වේ මේක තියාගනින් මචං කියලා. එහෙම කවදාවත් කරන්නේ නැහැ. දැන් හිමා ශ්‍රී දල්විස් මහත්මයා කියන්නේ ඔය ලියපු ගීත ගණනාවක්ම තුට්ටුවක්වත් ගන්නේ නැතුව ලියපු ගීත. ගීත. සාහිත්‍යයෙන් ඇත්ත මම බය නැතුව කියන ඕනෙක් කෙනෙකුට. මොකද සල්ලි දීලා ලියාගෙන ගියේ වා නෙමෙයි ඕවා. ජීවිතේ දැන් අසරණ වුණා කියලා එහෙම හැඟීමක් දැනෙනවද ඔබට? මං අසරණ නෑ මගේ හේවණල්ල ඉන්නවා මගේ පස්සේ මං කවදාවත් අසරණ වෙන්නේ නෑ අසරණ කියන්නේ මිල මුදල් අතින් අසරණ ඒක ප්‍රශ්නයක් නෑ මේ මගේ හොඳම මිත්‍රෙක් මගේ කාවේ මට බෙහෙත් ටික ගන්න පවා මේ ගුණදාස ෆනන් කියන මහත්මයා තමයි මට උදව් කරන්නේ ඉතින් මේ පිටස්තර අය මෙයා මේ ගුවන් විදුලියේ උත්තරීතර ගායකයෙක් කරේ මේ නෙමෙයි නමුත් යා සාමාන්‍ය සින්දු කියන්න පුළුවන් අමරදේව මහත්තයා කියන සින්දු ඒ වගේ අර කියවක් ඇති කෙනෙක් විරාමයක් ගන්නම් විරාමෙන් අනතුරේ යලි හැමයි විකසිත රැහත විකසිත රැහත අද විකසිත රැහතේ මේ හමුවීමට අපි ආරාධනා කරා ප්‍රවීණ ගීත රචක ප්‍රවීණ ගුවන්විදුලි වැඩසටහන් නිෂ්පාදක ඒකම ඉතින් කලාව තුළ ලිවීමේ කලාවෙන් බොහෝ තැන්වල ඒ ලිවීමේ ගුණය මතු කරපු වඩා ප්‍රවීණෙක් සින්දුවක්
රසවිඳින කෙනා තමයි ඒ රසය දන්නේ. සින්දේ රසවිඳිනවා වගේම නේද? එච්චරයි මට කියන්න තියෙන්නේ. හොඳයි. රුක්මනී දේවි මහත්මියට ගීත ලිව්වා විතරක් නෙවෙයි එතුමියගේ බියෝවත් එක්ක එතුමියගේ ඒ ඇගයීම වෙනුවෙනුත් ඔබ එදාම ගීතයක් ලියනවා. ඔව්. ධර්මදාස වල්පොල මහත්මයා ගයන්නේ. ඔව්. අපිට අවාසනාවට ඒ ගීතය ලබා ගන්න ඉඩක් නැහැ. මතකද ඒ ගීතය? ඒ ගීතේ තියෙන්නේ සෝ කඳුළු ගඟක නැඹේ සිත ඈත යාවි පාවි මුළු ලොම ඇසෝ යාවි කෝ ගීත කුකුලාවි කෝ ගීත කෝකිලාවි කෝකිලාවි ඒ කියන්නේ රුක්මනී කෝ කියලා යහන්නේ මොකද ධර්මදාස වල්පොල මහත්තයත් අඬ අඬා වගේ ඒ ගීතේ කිව්වේ ඒ කියන්නේ හෙට හැන්දෑවේ යාගේ මරණේ අද හැන්දෑවේ වැඩසටහනක් තුණ මහිතේ දයරත්න රන්තුංග මහත්තයා කෙරුවේ ඉතින් ඒකට විශේෂ ගීතයක් රුක්මනී වැඩසටහනක් තිබුණේ රුක්මනී දේවී ඒකට ධර්මදාස වල්පල ඇවිල්ලා සිංදුවල් ලියාගන්න කෙනෙක් නැතුව හොයනවා මම එනවා වැඩසටහනක් කරන්න යන්න අරෙන්න හේම කිව්වා පස්සේ මම ධර්මයයා කියලා කියන්නේ හේමේ වරෙන්කෝ මම මොකද මේ සින්දුවලේ පම්බන් ලේසියක් ගැන කිව්වා ඒක තමයි මේ ලිව්වේ සෝ කඳුළු ගඟක නැඹී සිත ඈත යාවි පාවි මුළු ලොම ඇසෝ යාවි කෝ ගීත කෝ කිලාවි නින් දැට වැටි තුසි තේ ඈ ගැයු හංස ගීතේ පාවී ගියා දිගන්තේ මල ගම කියා අනන්තේ ඔන්න එහෙමයි සින්දු එන්නේ මේ මොහොතේ තේ වචන මතකයි ඔව් සතුටේ පුදේ මට මතක නැතුව මගේ කවුරුවත් නැිනව මතක් කරන්න මට ඔය හැම ගීතයකම කොපියක් මයිගාව තියෙනවා මොකද හදිස්සිය හැවොත් දැන් කියයි ආවලාගේ සින්දුව මෙයකා කිව්වේ මේ බොරුවක් කියලා එහෙම නෙමෙයි ඇවිල්ලා බලන්න පොත්පත්වල හැම කොලේකම කොපියක් තියෙනවා වගේ ඒක දරුවෙක් හරි බලලා කියයි මේ අපේ තාත්තා ලියපු එකක් නේ තාත්තා කියන්නේ කොහොමද කියලා රුක්මනී දේවි මහත්මිය අහිමි වුණාට පස්සේ එතුමිය වෙනුවෙන් අනුස්මරණ වැඩසටහනක් වෙනුවෙන් හවස්වරුවේ ඒ දවස ඇතුළත හවස්වරුවේ ගීත පටිගත කිරීමට සිද්ධ වෙන ගුවන් විදුලියට එතනදී අඩුණු ඒ අඩුපාඩු වෙනුවෙන් තමයි හදිසි කැඳවීමකින් අනතුරුව එතුමාගේ ගීතේ ලියන්නේ දැන් ඉතින් ඒ වගේ හඬක් වෙනුවෙන් ඔබතුමත් ගීතයක් ලිව්වනේ ඔව් අපි මේ ගීතේ මේ අහන්න හදන්නේ එකක් මේ ගීත කීපයක් ඇහුවා කීපයක් ලිව්වා අපිත් කීපයක් ඇහුවා අද තෝරාගෙන තියෙන්නේ මේ ගීතේ सागरे मलक मेरी मलक पे यादरे सुदो ओबे कथा सागरे लगूंगा मी ओबे सुपे मंदिरे सदक लगी सदक गिले सागरे मलक मेरी मलक पे यादरे सुदो ओबे कथा आदरे किया प्रीति गंग गला गया आदरे किया प्रीति गंग गला गया माओ भी किया सुहद इन मासुया मा प्रिय माओ बंदे उबन सैनवे आदरे किया प्रीति गंग गला गया माओ भी किया सुहद इन मासुया मा प्रिय माओ बंदे उबन सैनवे सदा तेगी सदा गिले सागरे माला फेरी माला तिपे आदरे सुदो में कथा सागरे लगूंगा मी ओबे सुपे मंदिरे आ ला 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 mabai obesina pemlo vatsurangana mabai obesina pemlo vatsurangana neunu vedana medin yali talutuna ma priye au banne obani sailobe mabai obesina pemlo vatsurangana
ಸಂಗಿಲೆ ಸಾಗರೆ ಮಲಸ್ ಬೆಳಿ ಮಲಸ್ ಕಿ ಬೇಯಾದರೆ ಸುದೋಮಿ පරිස්සමෙන් ගමන යන කතාව මේ කලාවත් එක්ක එකතු කරගත්තු තින් හේම ශ්‍රී දල්විස් මහත්මයා ඔබතුමාගේ මේ කලාවේ ගමන කොහොම පරිස්සමකින් දාවේ මම බොහොම අමාරුවෙන් මේ තත්ත්වයට ආවා අමාරුවෙන් කියන්නේ දුක් ගැහැට විඳලා එහෙම නෙමෙයි ඉගෙන ගත්තේ හුඟක් අමාරුවෙන් එක එක්කෙනාගේ ආభాෂය මට මුල්ම ආభాෂය දුන්නේ කනුවත් නැබිසේකර මහත්මයා එයා අද ජීවතුන් අතර නැහැ අද හිටියානම් එයා කොච්චර සන්තෝෂ වෙනවද මගේ ගෝලෙක් මේ තත්ත්වේ ඉන්නවයි කියලා දැන් ගුවන් විදුලි රස්සාවත් එක්ක දවසක් දා ඇමතුමක් එනවා ඒ ඇමතුම එන අතරේදී ඔබතුමා ගුවන්විදුලියේ වැඩ කරමින් ඉන්නේ ඒ ඇමතුමත් එක්ක සිද්ධ වුණේ ගීතයක් විදිහට ප්‍රතිඵලයක් එළියට ආව එක ඒ තමයි කලාසූරි ලතා වල්පොල ගායනා කරන ශ්‍රීනි විභූෂිත ලංකා බබලේ අපි ගීතය අහලා මේ ගැන කතා කරමු ඒ ගීතය නිර්මාණ පසුබිමේ ඇමතුමක් ලැබෙනවා
ඇමතුම ලැබිලා ඉහි ප්‍රතිපලයක් විදිහට පණිවිඩය ලැබිලා විනාඩි 10කින් ගීතය හැදෙනවා. ඔව්. කාගෙන්ද මේ ඇමතුම? මේක හම්බුනේ අපේ අවාප්තාර්ථ ජනාධිපති ආර් ප්‍රේමදාස මහත්මයාගෙන්. ඒතකොට මම දන්නේ නැහැ මම කකුල් දෙකේ ඉඳලා ගහනවා මේ අපේ මේ කාර්ය සහායක මන්සට කිව්වා සර් කෝල් එකක් ඇවිල්ලා මේ ප්‍රේමදාස කියන කවුදෝ කෙනෙක් කතා කරනවා කියලා. මම බැලුවා කවුද මට ප්‍රේමදාස කෙනෙක් හඳුනන්නේ නැහැනේ මම දන්නේ අරයා විතරනේ. හලෝ මේ ශ්‍රී ලංකා ගුවන් සංස්ථාව මං හේමන්ත සිල්වා. ආ මිස්ටර් අල්බිස් සුචරිත ටෙන්ඩොන වාහනේ මැද මැද පාරේ එනවා ඉසු. මම බැලුවා ටොටින්ටන් එකට මං කමන්නේ හිතට බයක් තියෙනවා කමන්නේ කියලා ගියා සුචරිත. ආ එන්න එන්න ඉඳගන්න කි. ඔයා දන්නවද හිත විශේෂත්වේ මොකද්ද කියලා? අර වනිදුවේ ඕගොල්ලෝ වැඩ කරනවා වගේ තමයි මොලේ හැමතිස්සෙම දුවන්න එක එක පැත්තට. මං කිව්වා ඔව් සර් මොකද්ද විශේෂත්වේ මං අහන්නේ. ඔව් සර් සම්මාන්සයට ජනාධිපති. ආ අන්න ඒක තමයි. ඉක්මනට ගීතයක් ලියන්න මට නෑ හෙට උදේ ප්‍රචාරය කරන්න ඕනේ මේක. ආ කිව්වා විනාඩි 5යි නැත්තම් 6යි ඒක තමයි ශ්‍රීනි විභූෂිත ලංකා බබලේ සිංහදජේ. ඒක තියෙනවා ජනපති ජය මංගල්ලේ පොදු දන මන නෙත් යුග දැල්ලේ නව හිරුවල් මේ රන් හිරුවලියේ මේ නව යුගයේ ජනපති කිරුල දරා ලක්ෂය අසුනාරා වරන්දී රත්නනි අපේ ලංකා. ලතා වල්පුල මහත්මියගේ මේ ඔබ ලියූ ගීත ගැන කල්පනා කරනකොට ඒ ගීතවල ටිකක් එක හා සමාන හැඩයක් දැනෙනවා. ඔව් මොකක්ද ඒකට හේතුව? ඒකට හේතුව කියන්නේ එතුමගේ හඬ පරාසයත් එක්කද ලියන්නේ ඔබ? ඔව් ඔව්. මොකද හේතුව ලතා කියන්නේ ලංකාවෙ ඉන්න සුපිරිම ගායිකාව. මං කැමතිම ගායිකාව. මගේ පවුල බිරිඳක් ගායිකාවක් තමයි. මම යාව මේ පල්ලෙහාට දාලා කියනවා නෙමෙයි. නමුත් මං කැමතිම ලංකාවෙ ඉන්න ගායිකාව ලතා වල්පුල. ඉන්දියාවේ මං කැමතිම ගායිකාව ලතා මංගේෂ්කා. ඉතින් ඔය වගේ එක එක නයි ටේස්ට් එක තියෙනවානේ. රුචිය අනුවනේ වැඩ කරන්නේ අපි. ඒ රුචියත් එක්ක ගීත ගණනාවක් ලියවෙනවා. අපිට පුළුවන් නම් එතුමියගේ හඬින් මෙතුමා ලියපු ගීත කිහිපයක් එකතු කරගමු. චිත්‍රපට ගීතයක් හතරමා නිදානය එල්එම් පෙරා කෙරුවේ චිත්‍රපට පසුබිම් ගීත ලියනවා කියන එක මේ ඔබතුමාට නැති ගීත ලියන එක අපහසුව නෙවෙයි. නමුත් ඉතින් අර සරල ගීතයකට වඩා වෙනස් තියෙනවා. ඉනුෂා ඔයා චිත්‍රපට අධ්‍යක්ෂකවරයා. ඔයා මට කියනවා මේ වගේ පසුබිමක අපි කියමු සිංහකොඩියක් අරගෙන ලංකාව මැද ඉන්න කාන්තාව. හොඳේ ඇවිල් ලංකා මාතාව. මේකට මේ වමන අන්දමට මට පද ටික ලියලා දෙන්න කිව්වා. ඉතින් ඒ කිව්වම මම සල්ලි ප්‍රශ්නයක් නෙමෙයි මට තියෙන්නේ ඒ කියන සීන් එකට මට ඒ ගීත ලියලා දෙන්න වෙනවා. දර්ශනී පසුබිම් දර්ශනීනේ මතු කරන්න වෙන්නේ. මතු කරන්න වෙන්නේ. ඒක පෙන්වන්න එපා මිනිස්සුන්ට. නරඹන්න බලනවා. මෙයක මොනවද මේ ලියලා තියෙන්නේ මේ ශ්‍රී ලංකාව ගැන නෙමෙයි වෙන එකක් කියයි. ඉතින් ඒව අහන්න ඕනේ නැහැ. හරියට ඒ උචිත විදියට ඒ සිංදුව ලියලා දුන්නා නම් කාටවත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. වෙන්න ඉඩ තියන්නෙත් නැහැ මම ලියන සිංදුවලට. වෙන්න ඉඩ තිබෙන්නේ නැති නිසා තමයි මේ තරම් ගීත රසක් අපේ ආදරේ කැමැත්ත ප්‍රසාදය මේ විදිහට ලංකරවාගෙන තියෙන්නේ. ජාතික ගුවන්විදුලි එදා ඉඳලා අද දක්වාම ගීත අනුමත මණ්ඩලයක් තිබුණා. ඔව්. දැන් ඒ කාලෙ වෙනකොට ඩෝල්ටන් අලිස් මහත්තයලා තමයි ওই අනුමත මණ්ඩලයේ හිටියේ. එතනට අරගෙන එන ගීත ප්‍රතික්ෂේප වුණාම ගීත ගායනා කරන්න ආපු ගායක ගායිකාව ඉදින් මූණ මැලවිලා අසරණ වුණාම පස්සේ යන්න ගිහිලා ගීතයක් ලියා ගන්න කියලා එවන්නේ කා ගාවටද? මගේ ගාවට ඩෝල්ටන්. ඩෝල්ටන් අල්විස් සමාවෙන් කිව්වා ඩෝල්ටන් අල්විස් මේ මට බෑ සින්දු ලියන්න මම මේවා කපන්නට කොටන්න ඉන්නේ. අන්න අතන ඉන්නවා හේමත්සි. එයාට කියපන් යා මොනවා හරි ලියලා දෙයි ඔය එලාවට කියනවා. ටක් ගාලා ඉතින් ඒ වෙලාවට ලියලා දෙනවා. ලියලා දුන්නාන් පස්සේ මම හිතන්නේ මේක ප්‍රසිද්ධ වෙයි කියලා. නමුත් ඒක ප්‍රචාරය වුණාන් පස්සේ මම නොදැනුවත්වම ආව ප්‍රසිද්ධ වෙලා. ඉතින් ඔය වගේ තමයි.
අර මොනවා හරි ලියනවා කියලා කිව්වට ඒක මොනවා හරි නෙවෙයි. අපිට දැනෙන විෂයක් ඇතුව මල් ලියන්නේ. විෂයට කොටු වෙනවනේ මම. දැන් ඔයා ඇවිල්ලා තාලයක් කිව්වොත් තනියුෂා මං තාලෙට කොටු වෙලා අර වචන ටික ඔයාට ගලපලා දෙන්නේ. නැත්තම් මං වචන ලියලා මචං වචන ටිකක් ලියන්න. ආ වචන ටික ලියලා දෙන්න. ඔයා තාල දාගන්න ඕන් ගහවකට කියලා. මට ඒකෙන් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. අර නිදහස සීමා වෙනවා. සීමා වෙනවා. හැබැයි ඉතින් මේ ගීතය අහනකොට අපිට හිතන්න පුළුවන් දෙහිම නිදහස සීමා වෙච්ච ගීතයක් කියලා. ටියුඩ ජයශාන්ත මහත්මයා දවසක් එනවා ඒ විදිහට ප්‍රතික්ෂේප වෙච්ච ගීතයක් වෙනුවට ගීතයක් ලියාගන්න ඔබ ගාවට. ඔව්. හැබැයි ඉතින් මේ වචන එකතු කරනකොට මේක හේමශ්‍රී දල්විස් මහත්තයාගේ අත්දැකීමක්. අපි ගීතය අහලම ඒ ගැන කතා කරමු. මගේ දේශේ කඳුළු තව දැසක සතුටු කඳුළුවේ අද ඇතය මට හිමි නෙවි මගුල් පොරුවේ මගේ දේශේ කඳුළු තව දැසක සතුටු කඳුළුවේ අද ඇතය මට හිමි නෙවි මගුල් පොරුවේ මගේ දැසේ කඳුළු තව දැසක සතුටු කඳුළුවේ අද ඇතය මට හිමි නැති මගුල් පොරුවේ මගේ දැසේ කඳුළු තව දැසක සතුටු කඳුළුවේ අද ඇතය මට හිමි නැති මගුල් පොරුවේ මගේ දැසේ කඳුළු තව දැසක සතුටු කඳුළුවේ අද ඇතය මට හිමි නැති මගුල් පොරුවේ විකසිත රැහත. මෙහෙම ගීතයක් නිර්මාණය වෙන්න මොකද්ද සිද්ධ වුනේ? මේක සිද්ධ වුණා කියන්නේ නුෂා කාගෙත් ආදරයක් ඇති වෙනවා කෙල්ලෙක් කොල්ලෙක් අතර නේද? අනිවාර්යයෙන්ම. මමත් එක්කෙනෙක් සම්බන්ධව මමත් හිත ගිහිල්ලා අපි කතා කර කර හිටියා. නමුත් ඒ කෙල්ලගේ පැත්තේ අම්මලා තාත්තලා නෑකම තියෙනවා මට. තිබුණා මේ ආපෝ හොඳ රස්සාවක් කරන මිනිහෙක් හොයාගනි මේ ඔය කලාකාරෝ එක යන්න පැටලෙන් දෙපයි කියව මේ කෙල්ල මට කිව්වා. හරි. ඊට පස්සේ මේ කෙල්ල ආපෝ වෙන මනුස්සෙක්ව කසාද බඳිනකොට මට ගෙනල්ලා දුන්නා ඉන්විටේෂන් එකක්. හරි. මං බැලුවා පපල්ලයන් බැඳලා මොකද්ද කෙල්ලෝ නැද්ද ලංකාවේ මට කියලා මං නිකන් හිටියා. ඉඳලා ඔය ටියුඩ ජයශාන්ත අපිල මම ඔය සිංදුවලි ඔයාට කිව්වේ නෑ කාටම මොකද්ද කියන්නේ. ඒක තමයි
ඔහු නැග ඇත මට හිමි නැති මගුල් පෝරුවේ මට අයිති නැති මගුල් පෝරුවක වෙනමින් එක් නැගලයි මං ගිහිල්ලා මිනිහා තල්ලු කළා මම හිට ගන්න යතන ඉතින් ඒ වගේ තමයි එක එක විශයක් ඇතු හිතේ තියාගෙනයි මං ලියලා තියෙන්නේ සිංදු සමහර ප්‍රේම කතාවලට යන්න ඉඩ හැරියත් ඒතිම් ප්‍රේමයේ මතක හිතේ තියෙනවනේ ඒ හිතේ තිබුණු මතක තමයි අර ටියුඩ ජයශාන්ත මහත්මයා ගීතයක් කිල්ලනකොට ඔබතුමාගේ මතුවෙලා ඉන්නේ ඒ මතුවීම ඔබේ මගේ ජීවිත කතාවලත් අද්දැකීම් අත්විඳීම් බවට පත් කරගන්නට තරම් ඒ ගීතය අපට දැනෙන ගීතයක් දැන් ඉතින් අර ඒ ප්‍රේමය ගිලිහි ගියත් මොකද ජීවිතේට උරුම ප්‍රේමයේ මුණ ගැහුණානේ ගුවන්විදුලිය තුල රස්සා වගේම පරස්තාවත් හිමි කරගත්ත කෙනෙක් තමයි හේමශ්‍රී දල්විස් මහත්මයා ජාතික ගුවන්විදුලි රස්සාවට ආපු හේමශ්‍රී දල්විස් මහත්මයා දවසක් වැඩ කරමින් ඉන්නකොට තරුණ ගැහණු ළමෙක් කෙනා ලස්සන ගැහණු ළමෙක් ඒ ගැහණු ළමයාත් ඉතින් අර හොයාගෙන ආවේ මොකටද ගීතයක් ලියාගන්න අනුමත මණ්ඩලින් ප්‍රතික්ෂේප වෙච්ච ගීතේ වෙනුවට කවුද වෙයි ඒ ඇවිල්ලා මම විවාහ වෙලා හිටියේ අයිරින් දල්විස් එයා ඉස්සලා අයිරින් සිල්වා මම විවාහ වුණයින් පස්සේ අයිරින් නල්විස් වුණා ඔය මගුල කරලා දුන්නේ ඩෝල්ටන් මොකද ඩෝල්ටන් කාට ආපම සින්දු ප්‍රතික්ෂේප කළා පස්සේ නංගා ඩෝල්ටන් මොකද අර ඉන්නේ අර කොල්ලා ගාවට පලයන් උලියල දෙයි කිව්වා ඊට පස්සේ මගේ ගාවට ආපම මෙයා දැන් ප්‍රෝග්‍රෑම් එක පටන් ගන්නත් ළඟයි සින්දු ලියන්නේ කිව්වා ආ මම බැලුවා මේ ගෑණි අඬන්න වගේ ඔන්න මෙන්න මං කිව්වා ඉන්න මං ලියලා දෙන්න මොකද්ද තාලේ මේක හින්ද එකක් ආ මං කිව්වා කියන්න තාලේ මං ලියලා දෙන්න ඕක අඬන්න කාරණාවක් නෙවෙයි කියලා ඒක තමයි මල් ලිවේ ලෑස පාචිනා කියන රස තේරුණා ඔන්න ඔතනින් පැටලිච්ච පැටලිල්ල තමයි මේ අවුරුදු ගානක් කිටි දැන හඳුරුන්කම ප්‍රේමයක් එනවා ප්‍රේමයේ විවාහයක් එනවා විවාහයේ ධර්මවල ලබා ගත්තා මොකද ඒකනේ අයිරින් දල්විස් මහත්මිය ගැනත් අපි මේ වෙලාවේ මතක් කරන්න ඕන අවුරුදු 30කට විතර කලින් ගුවන් විදුලියේ නිරන්තරයෙන් ඇසුණු හඬක් අදටත් ඇහෙන හඬක් එතුමිය කියන්නේ ඒ කාලේ ප්‍රසංග වේදිකාවේ නැතුවම බැරි ගී හඬක් ඇත්ත සාතිකෙන් ඇත්ත තියුණු හඬක් ජනප්‍රිය හඬක් ඒ ශ්‍රේණියේ ගායිකාවක් ඒ නිසාම එතුමියගේ හඬත් මේ වෙලාවේ මේ විදිහට ලං කරගත්තොත් හොඳයි ජාතික පියුම් විලේ සුවඳ කැකුළු මල් දැනි අතමිත මොල වාසුර කින දේ මොනවද දරුවනි අතමිත මොල වාසුර කින දේ මොනවද දරුවනි සෞතිරියෙන් සපුරන්නට උදාවනානාගදී රන් මිනි මුදු වැඩි අදහස් ඇතමිත මොල වාසුර ආලෝකය පතුලා නිරපිර තොල කැම උව රස මනිරා මාඋපි වසුන්දරා මාඋපි වසුන්දරා නිදු තුටු කඳුලැලි වරුසාවි මුළු ජීවිතයම තිනුනාවි හද ආදර රන් රුදු හඬ ඉතින් හොයා ආවට පස්සේ ඒ හඬ වෙනුවෙන්ම ගීත රසක් ඔබ ලියනවා. ඔව් ඇත්ත ඇත්ත මොනවද ඔයාට අහන්න ඕනේ කිව්වද? අපි ආසයි මේ කතාව දැනගන්න. ඉතින් දැන් ඇය ගායිකාවක් ඔබ ගීත රචකයෙක් මේ හමුවීමත් එක්ක කොහොමද ජීවිතේ ඒ ලැබුණු සුන්දරතා? සුන්දරතා කියන්නේ කිසිම කද්දයක් නැහැ අපි දෙන්න සමිතියෙන් සාමෙන් ජීවත් වුණා මෙච්චර කාලෙට. එයා දැන් නැහැ ජීවතුන් අතර අවුරුදු 3ක් වෙනවා. ඉතින් ඒ වුණත් තාම අර හිතේ තියෙනවා. ඒක මැකෙන්නේ නැහැ. මොකද හේතුව දැන් රැට නිින්දට ගියත් පන්සිල් අරගෙන නිදිනකොට මම මතක් කරනවා අනේ කව මගේ දෙමව්පියෝ මගේ සහෝදර සහෝදරයෝ මගේ බිරිඳ මගේ දරුවෝ ඒ ඔක්කොටම දෙයියන්ට පින් දීලා
මං අන්තිමට අර භාවනා කරන එක කියනවා සියලු දෙනා නිදුක්කෙත්වා නිරෝගීත්වා සුවපත්ත්වා දුකින් මිදෙත්වා එච්චරයි මේ සංසාර ගමනේ කෙලවරදි කවදා හරි හොඳේ විදසුන් වඩා නිවන් මාර්ගයට පිවිසෙන් දෙයි කියලා තමයි මම ප්‍රාර්ථනා කරන්නේ එච්චරයි මට කියන්න තින්ටි වෙන මොනවද කියන්නද නේද සම්මාන හිමි කරගත්ත යුවලක් මේ පුංචි කාමරයක කබඩ් එකක සම්මාන තිබුණා ගොඩක් ඕ ඉඩකඩ සීමා සහිත වුණු තැනක ඔබට ඉන්න සිද්ධ වුණාම අපි හිම ශ්‍රී දල්විස් මහත්මයව හොයාගෙන යනකොට කාලයකට කලින් ඔබයි මයි මුණ ගැහෙන අවුරුදු 4කට 5කට කලින් ඊට කලින් අපි මම ඔබතුමා ගැන හොයනකොට පත්තරේ ඒ ලිපියක මේ ඒ නිවසේ ඡායාරූපයත් එක්ක දකින්න තිබුණු කාරණාවක් මට මතක් වුණේ පුංචි කාමරේ පුංචි කබඩ් එකක සම්මාන ටිකක් පිරීලා තිබුණා සම්මාන 16ක් ගත්තම සම්මාන 16ක් පුවත්පත් කලාවේ සම්මාන ඒගොල්ලෝ මට එතකොට මේ ගුවන් විදුලියේ අපේ තියෙන කොත්මලේ ගන්නවනේ ඔව් කන්තරට සේවේ ප්‍රජාගුණ ඒකෙනුත් සම්මාන දුන්නා මට මොනම ගීත රචකයෙක් කියලා ඉතින් හැමතැනින් පත්තර කලාවේදෝ එහෙම මිත්‍රෝද කියනවා අර සංගම මේ සංග ඔක්කොම වලින් හම්බුලා සරසවි සම්මාන ඔය තියෙන ගෙදර තාමත් තියෙන දැන් නම් මම වෙනම ලොකු තැනකට හදලා තියන්නේ ටික ඉතින් ඕවා කවදා හරි මගේ දරුවෝ හරි කියයි මේ අපේ තාත්තා ගත්ත සම්මාන බලනවා මේකෙන් මෙච්චර කියලා සම්මාන 16ක් වුණාට ජනතා සම්මාන විල කරන්න බැරි ඒ සම්මානේ මට දහස්ක ලොකුම සම්මාන තමයි ජනතා සම්මාන කොයිතරම්ද කියනවා නම් දැනටත් ඉතින් අපේ දුරකථනයේට විසඳුමක් නැහැ විසුමකුත් නැහැ දිගින් දිගටම ඇමතුම් වෙනවා අපට කෙටි පණිවිඩ එනවා ඔබතුමාව කැඳවීම පිළිබඳ ස්තුතිවන්ත වෙමින් අපිට මේ අයිරින්දල්විස් මහත්මිය මේ වෙලාවේ මතක් කරපු අවස්ථාවත් එක්කම එතුමිරලි වූ අර අර දේශපාසිනා දේශපාසිනා කියන රහස තේරුණා ඒ රහස තේරුණු නිසා තමයි ඒ ගමන දිගුදුරු ගමනක් උනේ අපි ගීතය හමු දේශපාසිනා කියන රහස තේරුණා පින්ලුවක් දෙපා මුලේ මවාදී අද වගේ හිටත් උගේ ළඟින් දේශපාසිනා කියන රහස තේරුණා तिमलु वक्त दीपा मुली मवा दी अद वगे तत्तु भी लंगिनी හ
හේමශ්‍රී මහත්මයා මේ ගීතයේ සංගීතය ගැන කතා කරන්න ඕනේ. ඒකේ වෙනසක් තියෙනවා. මේ සංගීත භාවිතේ මොකද්ද මේ වෙනස? සංගීතම ඔයාවිල්ලා නාමික හමුදාවේ තූර්ය වාදක මණ්ඩලයේ DPL මේ දන්වත්ත කියලා බෑන්ඩ් මාස්ටර්. එයා තමයි මේ මියුසික් කරුවේ මේ තටි එක සින්දුවක් නෙමෙයි සින්දු හතරක් කරුවා. එයාගෙත් තනුවක් තියෙනවා අයරින් කියපු. ඉතින් ඒකයි එයාට අර මොකද්ද මගේ හද ප්‍රේම දායාදේ ওই වගේ ගීත වගේ තියෙනවා. ඔබේ මියුසික් මේ සංගීතයේ සැපේවිය DPL දන්වත්ත නේවි බෑන්ඩ් මාස්ටර් කියලා අපි කියන්නේ නාමික හමුදායි තූරි වාදක මණ්ඩලයේ ලොක්කා. හරි හරි. ඒ භාවිතයේ තියෙන වෙනසක් ඒ වෙනස ගැන අපිට කතා කරන්න ඕන උනේ. විකසිත රෑ හත විත සතර අති පිපාස සහරා කතර මතේ සල්සා සතුට සිටි පිපුණුදී මුල්පත ඔබද කතේ සංසාරේ කොහෙදී හු තැනක දී දැකතියේ මුණ ගැසුණු තැන කියන්නට මට මතක නෑ සිතේ සංසාරේ කොහෙදී හු තැනක දී දැකතියේ මුණ ගැසුණු තැන කියන්නට මට මතක නෑ සිතේ සීතල කඳු කරයේ අසුපන්නා ලහිරු නැගෙවි හිරණ තලාවි ලහිරු නැගෙවි හිරණ තලාවි අද උණුසුම් වෙන්නා අද උණුසුම් වෙන්නා සක්වල සොලවාලන හඬ ගෑවෝ පිය කරුණව විද රැසිගෙන බෑවෝ දස බිම්බර ගොර මර සේනාවෝ සිදුහත් දැක රුදු සටනට ආවෝ රෝමය ගිනිගෙන අළු වෙනවා රෝමය ගිනිගෙන අළු වෙනවා ගහබෙන ගන්නේ මරුවාදානේ නවතින්නේ තනිවයි උපදින්නේ මේ ලෝකේ තනිවයි මිය යන්නේ විකසිත රෑ හත ප්‍රේම ගීතද විරහ ගීතද මෞපිය ගුණ ගීතද ජීවිතය ගැන අරුත් ඇති ගීතද දේශාභිමානී ගීතද මේ ආදී වුණු කලාවේ සකල විදි අපිට ගීත කලාවෙන් ලං කරපු හේමශ්‍රී දල්විස් මහත්මයාද විකසිත රෑ හතේ හමු වෙන්නේ. ඒ විතරක් නෙවෙයි කළු හමට හොඳ මාකට් එකක් දුන්න ගීතයක් තියෙනවා. මේ ගීතය සොයනා කලු එන්න මමයි ඔබ
මේ ගීතයෙන් පස්සේ කළු හැමටත් හොඳ තැනක් ලැබුණා. ඔය ඉනෝෂා ඔය සින්දුව තියෙනවා අර කළු කෙල්ලේ ඔබ හරිම හැඩයි කියලා. මට ඉන්ද්‍රාණි කිව්වා අයියේ මේකට රිප්ලයි එකක් කියන්න දෙන්නයි කියලා. අයියේ රිප්ලයි එකද මේ? ඔව්. ඔබ සොයන අරයා කියන්නේ කළු කෙල්ලේ ඔබ හරිම හැඩයි කියලානේ. ඒකයි කියන්නේ. නෙච්චුක රන්තරු යුවල සමයි, තොල්පෙති නාදළු වලට සමයි. ඔබ සොයන කළු කෙල්ල මමයි. ඒකක් කියන්නේ අරය කෙල්ලෙක් හොයනවා මෙයා කියනවා මම තමයි ඔබ හොයන්නේ කියලා. ඒ කළු කෙල්ල කියලා. හරි. දැන් අර ගීත යනකොට මෙතන ඉඳලා මුමුණනවානේ ගීත ගයනවානේ. ගයන්න බැරිද ගීත? පුළුවන්. මම ඉස්සෙල්ලා ලවම් පිට ගීත ගයන්න ගියේ. කර්ණාටකයෙන් ටොකු කාලා එක නවත්ත ගත්තා. ගීත කියන එක වෙනුවට ලියන්න පුරුදු වුණා. ලියන්න පුරුදු වුණා. ඊට පස්සේ ගීත ගැව්වෙම නැද්ද? නෑ නෑ. අතහැරියා. ගීත ගයන්න අර ළමා කාලේ ඉතින් ඔය සරසති මණ්ඩපයේ ගීතයක් ගායනා කරන්න ගියේ. නෝනා ගයන ගීත අහගෙන හිටියා. නෝනන්ට ලියලා දුන්නම නෝනා ගයනවා. ඉතින් ඒව අහගෙන රසයක් නේ විඳින්නේ මම. දැන් ඉනෝෂා සින්දුවක් කිව්වයි කියලා මම ඒක දාගෙන රැයතිස්සේ ඕක අහගෙන ඉන්න පුළුවන්ද මට රිජෙක්ට් වෙලා. ඒ පවුල කියපිට ඒ මං අද අර සින්දුව කිව්වනේ පොඩ්ඩක් දානවාක අහන්න කියලා. ඉතින් අර වෙලාවට අහලා ඒ වෙලේ විතරයි ඉතින් විනාඩි 5ක 10ක වැඩක් නේ. ඉතින් එහෙමයි. අනිත් එක මම එකක් කියන්න ඕනේ ඉනුෂා, අපේ ළඟ නැති දුර්ලභ ගීත තියෙනවා නේද? මගේ ඥාතිවරයෙක් ඉන්නවා හැම ගීතයක්ම හේමන්තගාව තියෙනවා. යාගෙන් ඉල්ලුවොත් මට නොදී ඉන්නේ නැහැ. මම ඉල්ලන්නේ නැහැ. මම ඉල්ලුවොත් එයත් සමහර විට මාකයි සැකයක් හිතයි දන්නේ නැහැ. ඒ සින්දු අරන් ගිහිල්ලා මං කාට හරි විකුණයිද හිතනවනේ එහෙම. මොකද දුර්ලභ ගීත යා පරිසම් කරනවා. ඒක මට යථාකාලීන අවශ්‍යතාවයක් වුණොත් මං කියනවා මිස ජයන්ත මට දෙන්න පුළුවන් දහවල් සින්දු කියන නොදී ඉන්නේ නැහැ දෙනවා. එහෙම ගීත සංචිත එකතු කරන ගීත වලට පණ වගේ ආදර කරන මිනිස්සු ඉන්නවා රටේ. මෙයා කියලා ජයන්ත මනමේන්ද්‍ර කියලා මගේ එක ටෙලිෆෝන් එකේ දවල්ෙත් කතා කරුවා. අපේ ගුවන්විදුලි හොඳ ශ්‍රාවකෙක්. ඇත්තද? ඒකත් කියන්න හරිය. මම දන්නේ නැහැ ඔයාට දැන් කියලා. නම කිව්වට පස්සේ මමත් දන්නේ. හින්දි ගී තනුවලට ගීත ලියනකොට දවසක් දා බිග් මාස්ටර් ඇවිල්ලා කිව්වා මේ තනුවට කවුරුත් ගීත ලියන්න බෑ කියනවනේ කියලා. මතකද? ඔව් ඔව්. මේ ඒ ගීතය ඉම බිම පාලන සුරින්දේ බිම පාලන සුරින්දේ ඔබේ බල ශක්තිව මාගේ අනුග්‍රාණේ ඔබේ බල ශක්තිව මාගේ අනුග්‍රාණේ බිම බිම පාලන සුරින්දේ ඔබේ බල ශක්තිව මාගේ අනුග්‍රාණේ ඔබේ බල ශක්තිව මාගේ අනුග්‍රාණේ බැහැ කිව්ව ගීතේ තමයි ලිව්වේ ඔබ. මොකද පංගුවක් කෑන්ට හින්දි ගීත ඒ තනු ආශ්‍රයට ලියන්න අමාරු. අන්තිඟ මම ලොකු මනුස්සෙක් නෙමේ. මගේ ගුරාගේ හැකියාව මට තියෙනවා නැච්ච නෑ. එයා මට කියලා දීලා තියෙනවා. දැන් අකුරු දෙකේ වචන සුනු සුනු පාලන ආදේ හිම බිම පාලන සූරින්දේ ජබු ජබු බහාරායේ ඔය අදපතාලා ඒ විදිහට ලියනවා. දැන් ඒ සින්දුවක තියෙනවා මුජෙ තුම් යාදායේ මුජේ තුම් යාදාය මම බැලුවා මේ කොහොමද හරවන් මේ මංසය මුතිනි මංසේ මාස මං කියන විදිහට ඕ සම්සි කියනවා මල්ලි මං කියනවා කිව්වා. ඒක තමයි ඔබ තෙම් දායාද මුජේ තුම් යාදාය ඔබ තෙම් දායාද. ඉතින් සිංදුවල් ගියන්ට ගියාම අපි ගොල් වෙනවා පංගොක්කලාට. වචන හරඹේට දක්ෂ හේමශ්‍රී දල්විස් මහත්මයාත් එක්ක අපි කතා කරමු මේ විරාමයේ අරගෙනම. විකසිත රහත අවුරුදු 15කින් පටන් ගත්ත ගීත කලාවේ තවමත් ගීත ලියමින් ඉන්න හේමශ්‍රී දල්විස් මහත්මයා මම වයස දන්නවා වුණාට එතුමා කිව්වේ වයස කියන්න කැමති නෑ කියලා. ඒ නිසා වයස ගැන අපි කතා නොකර වයසයි පඩියයි යහන්න එපා ඕන දෙයක් අහන්න. ඒක ඇත්ත. දැන් අවුරුදු 15ක් නේ අපි නිකමට හිතමුකෝ දැන් අවුරුදු 80ක් විතර කියලා අපි හිතමුකෝ. ඒ හැබැයි වයස නෙවෙයි හිතන්නකො 15න් පටන් අරගෙන මේ තරම් කාලයක් ගීත දිනනවා කියන්නේ. ඒක නෝෂා ඔයා කියපු කතාව මම බොරු කියන්නේ නැහැ. මගේ වයස අවුරුදු 80ක් දැන්. මම 1941 අප්‍රේල් මාසේ 29 වෙනිදා ඉපදුනේ. ඉතින් ලැජ්ජයි නෑ මම වයස කියන්නේ. මම ඇහුවේ නෑ ඔන්න ඔබතුමාම කිව්වා. නෑ නෑ මම කිව්වේ මොකද මිනිස්සු දැනගන්නත් එපා. ඒකනේ. මම පංගුවක් ආන මෙච්චර වයසට කියලා මේක අප්‍රේම සිංගු දිනමයි කියලා. පත්තර වලින් ආනෝ බන්නේනෝ ටෙලිෆෝන් වල මම ඔවා ගණන් ගන්න ඇති වැඩක් නෑ. ලියනේවා හරිනම් ලියනේවා නිර්මාණශීලී නම් අපිට විඳින්න පුළුවන් නම් අපි හරි ආදරෙන් ඒ නිර්මාණ බාර ගන්නවා. රචයක් විඳින්න පුළුවන් සින්දුවක් කියන්නේ. අනිවාර්යයෙන්ම.
දැන් ඔබතුමාව මේ වැඩසටහන කැඳාගෙන ඉන්න දුර බැහැර ඉඳලා අපිට දායකත්ව ලබා දුනේ ගුණදාස මහත්මයා. ස්තුති මේ දුක සැප හොයා බලමින් හැම මොහොතකම එතුමා ළඟ තනි නොතනෙට ඉඳිමින් මේ වැඩසටහන කැඳාගෙන ආවට ඔබ ලස්සන හඬක් තියෙන ගායකයෙක් හේමශ්‍රී දල්විස් මහත්මයා ආචාර්ය වික්‍රත් නායකයන් වෙනුවෙනුත් මුල් යුගයේ ජනප්‍රිය ගීත රසක් එකතු කරා. ඒ අතර දේවාභි වන්දනයක් අපිට සම්පූර්ණයෙන් අහන්න නැතත් මේ කොටස හරි අහන්නට උවමනාමයි. මයුරාසන මත වැද හිඳිනා කඳ සුරින්දුනි ඔද තෙද රන්දනා හද උතුරන සෝදුක කියමි හිමි පාමුල මම වැඳ වැටෙමි මයුරාසන මත වැද හිඳිනා කඳ සුරින්දුනි ඒ ගීතය අහනකොට ඔබට දේව භක්තියත් එක යම් හික්මවීමක් සංයමයක් ඇති වුණාට හේමශ්‍රී දල්විස් මහත්මයා මේ ගීතය ඉල්ලලා තිනේ මේ සමාජයේ දේවල් පිළිබඳව හරි වේදනාවෙන් කේන්තියෙන් කිව්වා. ඇත්තටම මං කියන්නේ නැහැ. හැබැයි තී වචනවල එහෙම කේන්තියක් අපිට දැනෙන්නේවත් නැහැ. වචනවල කේන්තියක් නැහැ. මගේ හිතේ කේන්තිය මං ලියපයක්. මම මෙච්චර කතා කරන දෙයියව දානවා, ඉස්සන දෙයියව දානවා, 33 කෝටි දෙවිදේවතුන්වන්සලා ඉන්නවා. නමුත් මගේ හිතට ඒ වෙලාවේ ආවා මේක මේ මනුස්සයාටවත් කියලා බලමුකෝ මට පිහිටක් වෙනවද කියලා. කාටද කතා කරන දෙයියන්ට? ඒ අදහස තමයි මම එළියේ මයුරාසන. කතරගම දෙයියන්ගේ පවුන් 38ක රන්තැටියකුයි නිල්වැණිකුකුත් නැති වෙලා තියෙන කාලයක් මේ. ඔව්. හරි එහෙනම් අවසාන ගීතේ විදිහට අපි තෝරාගෙන තිනවා රුක්මණී දේවි සමග නෙවිල් ප්‍රනන්දු ගායනා කරන යුග ගීතය. ඔව්. ඒ ගීතේ ළඟ නතර වෙමින් අපි සමග යනවා. බොහොම ස්තුතියි ඔබතුමාට. ජනප්‍රියම යුගයේ ඉඳලා හැම ජනප්‍රියම ගායක ගායිකාවකටම ගීත ලියපු මුදලට ගී නොලියු සදා නොමියන ගීත රසක් අපිට එකතු කරපු ඔබට ස්තුතියි. අපි තව දවසක හමු වෙමු. නිදුක් නිරෝගී සුව සතුට ලැබේවා. ඔබටත් එසේම වේවා දුව. මම හරි කැමතියි. ඔය වගේ මේ නිවේදිකාව එක්ක මේ වගේ කිප්පින් සම්බන්ධකම් තියාගෙන වෙන සම්බන්ධකම් නෙමෙයි කතා බහ එහෙම තියාගෙන මම හෙටත් කතා කරන්නම් ජීවිතුන් අතර හිටියත් ඔයගොල්ලන්ට දුරකතනින් හරි. අනිවාර්යයෙන්ම. ඔබතුමාගේ අංකයේ බොහෝ දිනක ඉල්ලලා තියෙනවා. ආ 0.77825. ආයසරකේම 0.77825. ඔය අංකයට කතා කරන්න එතුමාගේ දුක සැප බලන්න. මොකද ඔබේ ආදරයේ කරුණාව මේ හැමදේම එතුමාට හරි සතුටක් ලැබෙක. ඒක තත්පරයක්. ඔබටත් පුළුවන් එකතු වෙන්න. ඒ අංකයට කරදරයක් නොවි එමතුම් ලබා දෙන්න. අපි සමුගෙන යන්නම් නිෂ්පාදන සහය සඳරුවන් ලියනගේ සමග ජගත් රත්නායක මම ඉනෝෂා වී බැද්ද ප්‍රාර්ථනා කරන ඔබ හැමතෙම සුව රාත්‍රියක් යහපත් වූ හෙට දිනක්. හේමශ්‍රී දල්විස් මහත්මයාද විකසිත රැය හතේ හමු වුණේ. අපි ලබන බදාදාත් රැය 7:30ට මෙවන්නුණු බාදරය කරන චරිතයක් එක්ක මුණ ගැහෙනවා. වැල් ගලා ගියාවේ නාමල් උදාවේ ආදරී ඔබේ කතාවේ මැණිකේ ඔබේ සිනාවේ දිය වැල් ගලා ගියාවේ නාමල් උදාවේ ආදරී ඔබේ කතාවේ මිහිරේ ඔයා පතාවේ මේ ගමන මේ දුරාවේ මිහිරේ ඔයා පතාවේ මේ ගමන මේ දුරාවේ පිළිගන්න කෝදයාවේ මා ඔබේ සුපෙම් ලතාවේ පිළිගන්න කෝදයාවේ මා ඔබේ සුපෙම් ලතාවේ මැණිකේ ඔබේ සිනාවේ දිය වැල් ගලා ගියාවේ නාමල් කී උදාවේ ආදරී ඔබේ කතාවේ
පෙම් සිතාරේ අනුව මාවෙමි මිහිරේ ජීවේ සුපෙම් සිතාරේ අනුව මාවෙමි මිහිරේ මැණිකේ ඔබේ සිනාවේ දියවැල් ගලා ගියාවේ නාමල් කිපී උදාවේ ආදරී ඔබේ කතාවේ විකසිත රැහත